අම්මගේ හෑන්ඩ් බෑග් එකයි අල්ලපු ගෙදර අක්කගේ සංග්ලාස් දෙකයි දාලා ෆොටෝ ෂූට් එකක් කරපු පාලියට මොඩල්ස්ට වෙන්නේ නැහැ. මේ ෆීල්ඩ් එක ලස්සන ෆීල්ඩ් එකක්. එක එක මිනිස්සු විතරයි එක නරක් කරලා තියෙන්නේ. එක්කෝ සල්ලි හරි ලිංගික අල්ලස් හරි අනිවාර්යෙන්ම ඉල්ලනවා ගොඩක් අර නැෂනල් ඩිරෙක්ටර්ස්ලා අපි කතා කරන්න ඕනේ. ස්ක්‍රීන් ටෙස්ට් එන්න කියනවා කාවත් එක්කන් එන්න එපා තනියෙන් එන්න කියනවා. ඉතින් ඔයගේ දේවල් කිව්ව ගමන් දුවේ පුතේ අඩු ගානේ දෙන්නෙක්වත් හරි අරගෙන යන්න ස්ක්‍රීන් ටෙස්ට් එකට අනිවාර්යයෙන්ම අනියන් විදියට හම්බ කරොත් විතරයි ඒ වගේ ලොකු කාර් ගෙවල් එහෙම ගන්න පුළුවන්. මොකද මම අවුරුදු 24ක් මේ ඉන්ඩස්ට්‍රි එකේ. මේක සොරි කියවුද? Very sorry sorry කියන්න නෑ නෑ. ආයිබෝන් ශ්‍රී ලංකාවේ අපි මේ වෙනකොට ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපිට ලබා දීපු ජයග්‍රහණයත්, ඒ වගේම ශ්‍රී ලංකා නෙට්බෝල් කාන්තා කණ්ඩායම අපිට ලබා දීපු ජයග්‍රහණයත් එක්ක. ඒ වගේම තවත් විශේෂ ජයග්‍රහණයක් ගැන කතා කරන්න තමයි න්ියුස් අයි අපි අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ. අද මේ ගැන අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා කැලුම් සමරතුංග, ඒ වගේම චූල්පත් මේන්ද්‍ර. ආයිබෝන්. මං හිතන්නේ මේ අදාළ අපි කතා කරන්න යන කාරණාවේ ජයග්‍රාහකයා මෙතන අපිත් එක්ක ඉද්දී මම වැඩිදුරටත් කතා කරන්න අවශ්‍ය නැහැ. කැලුම් කියන්න, මොකද්ද මේ ඉවෙන්ට් එක? මොකක්ද ඔබ රටට ලබා දීපු ජයග්‍රහණය? ඉවෙන්ට් එකේ නම මෑන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල්. මේක තිබුණේ මැලේෂියාවල කෝටා කිනබලු කියලා ස්ටේට් එකක. ඉතින් මේ පැජන්ට් එක, පැජන්ට් එකේ ක්වාලිටීස් ඒගොල්ලෝ ඇහුවේ, ඒගොල්ලෝ හෙව්වේ හරියටම කිව්වොත් පර්සනාලිටි, තමන්ගේ පර්සනාලිටි එක කොහොමද, තමන් කතා බහ කරන විදිහ, කතා බහ කරන විදිහ ගැන කතා කරුත් ඉංග්ලිෂ් වලින්, ඉංග්ලිෂ් භාෂාව අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. තව ටැලන්ට් ඔප්ෂනල්, තමන්ගේ ඩිසප්ලින් එක, තමන් කැවිසින විදිහ මිනිස්සු අතරේ කතා කරන විදිහ, පස්සේ තමන්ගේ පෙනුම, අන්තිමට තමයි තමන්ගේ හයිට් එක. ඉතින් මේ මට දැන්ටවත් විශ්වාස කරගන්න බෑ අපි මේ වගේ කිරුලක් මේ අපේ රටට ගෙනාව එක, විශේෂම මේ වගේ කාලෙක ලොකුම දෙයක්. ඉතින් තරඟයක් කිව්වම කැලුම් මේක තනියෙන් අපි යන ගමනක් නෙවෙයි. ඔබත් එක්ක තව කවුද, කියන්නේ අපේ රටත් එක්ක තව මොනවාද තරඟයට හිටපු රටවල්? ඔව්, රටවල් 25ක් හිටියා. රටවල් 25ක් හිටියා. හැමෝම හරි දක්ෂක්, හරි දක්ෂයි, ඉතාමත් දක්ෂයි. කියන්නේ කරින් කරට ජජස්ලාට ඉච්චර අමාරු වුණා මිනිස්සු තෝරගන්න අන්තිමටම. ඒ කියන්නේ අපි 20 කන්ටෙස්ටන්ස්, 25කින් අන්තිම ටොප් 10 ෆයිනල්ස් හැටියට තේරුණා. මමත් හිටියා, මිස්ටර් ඉන්ඩියා හිටියා, මිස්ටර් ඉන්දුනීෂයා, මිස්ටර් බෝනියෝ, මිස්ටර් කසාකස්ථාන්, මිස්ටර් මලේෂියා, මිස්ටර් කැම්බෝඩියා. එතකොට ඒ ටොප් 10 ෆයිනලිස් වලින් ටොප් 7 එකෙන් පස්සේ ටොප් 3ට, ඒ වගේ තමයි. මම මුලින් මතක් කරා අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණා චූල් පද්මේන්ද්‍ර. අපි ඔබ ගැන අහලා තියෙනවා, දන්නවා, දැකලා තියෙනවා. ඔබ කොහොමද සම්බන්ධ වෙන්නේ මේ වැඩේට? මං සම්බන්ධ වෙන්නේ මෑන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් එකේ. මම තමයි ශ්‍රී ලංකාව වල නැෂනල් ඩිරෙක්ටර්. එතකොට ඒගොල්ලෝ කතා කරලා කිව්වා මේ පාර අපි තියෙනවා. මොකද කොවිඩ් හින්දා කියන්න බැරි වුණා කියාගත්තේ. අපිට හොඳම කැන්ඩිඩේට් කෙනෙක් කියවන අපි දන්නා ලංකාව මේ තියෙන මේ වෙලාවේදී අමාරු ඇති. ඒකට කොහොම හරි එවන්න ලංකාවෙන් කෙනෙක් වල අපි දන්නවා ටැලන්ට් එකක් තියෙන ළමයි ඉන්නවා කියලා. ඉතින් මුලින්ම මට ඒගොල්ලෝ එවන්න බැරි නම් කොහොමද ඔයා ඉන්වයිට් කරනවා අපි ජජ් කෙනෙක් විදියට? මොකද ඒගොල්ලෝ අපිටම සාමාන්‍ය මිනිස්සුක් බලාපොරොත්තු වෙන හින්දා මේ ඒකේන මට එන්න කියලා කළා. මම වගේම එතකොට ඉන්දියා වලින්, ෆිලිපීන්ස් වලින්, මලේෂියා වලින් මේ වගේ රටවල් හතකින් නියෝජනයක් තිබ්බා ජජස් රට. ඊට පස්සේ මම ලංකාවේදී මේ ටයිටල් එක තියලත් මම හෙව්වා. අපි මම හිතන අරගලයකට පස්සේ ගත්තා ප්‍රජන්ට් එකට සූදානම් වෙන එක ලේසි නැහැ. ඊට පස්සේ මම දන්න අය කියන්නේ ගොඩක් වෙලා නේ පර්සනැලිටි එක බැලුවේ. ඉතින් උගත් කමත් එක්ක මොකද අපි ගොඩක් වෙලාවට හිතනවා ප්‍රජන්ට් එකට යන්න ඕනේ උස මහත සුදු ළමයි වගේ කට්ටියනේ අපේ මනසේ තියෙන. ඇත්තටම ඒක නෙවෙයි ඒ බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්ටර්නැෂනල් ප්‍රජන්ට් වර්ල්ඩ් එකේ. මොකද මේක මේ මේල් ප්‍රජන්ට් එකක් මෝ IQ එහෙම ටෙස්ට් කරන. එතකොට ඒක මේ ටැලන්ට් එක ටෙස්ට් කරන. මොකද මම හැමදාම කියනවා වගේ අපිට සල්ලි තිබුණත් ඓශ්වර්ය රාය හරි වෙන්න පුළුවන් ප්ලාස්ටික් සර්ජරි කරලා. හැබැයි ડોක්ටර් කෙනෙක්ට පර්සනැලිටි කියන එක ඉන්ජෙක්ට් කරන්න බෑ. එතකොට මම ළමයි මම දන්න
කට්ටියයි මේ ඊට පස්සේ මට රෙෆරන්ස් ආව ළමයි මම පොඩි ඉන්ටර්වියු එකක් කරා 1 on 1 ඒකෙන් තමයි ඊට පස්සේ මම කැලුම තෝරගෙන මම ඇරියේ මම ඇත්තටම සතුටු වෙනවා මේ කැලුම අපිට charity ambassador කියන international title එක ලංකාවට විනාවික ගැන ඉතින් it was very tough අපි judge කරද්දි ඇත්තටම මම ලංකාවේ ඉඳන් මට favorite questions කරන්න බැහැ මොකද ඒක මගේ job එක and I have to be very professional එතකොට අනිත්‍යගේ මං අහුවත් ඔයගොල්ලෝ හිතන්නේ කවුද top 7 top 3 එතකොට හැම වෙලේම ඒගොල්ලෝ මිස්ටර් ශ්‍රී ලංකා මිස්ටර් ශ්‍රී ලංකා මං කෝ ආ ඇත්තද ඉතින් මට ඉතින් හරි සතුටේ වෙනවා නේද අපිට push කරන්න බෑ එහෙම මේ ඉතින් මං හිතන්නේ මගේ ජීවිතේ අමතක නොවන දවසක් ඒක ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකකදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක් නියෝජනය කරමින් අපි සම්බන්ධ වෙනවා මං හිතන්නේ අපි දැනුවත් වුණොත් හොඳයි මේ වගේ ඉවෙන්ට් එකකදී විශේෂයෙන්ම මොනවද බලන්නේ අපි ඒ කියන්නේ මූලික වශයෙන් මොනවාද බලන්නේ ඕකේ අපේ දැන් අපි දැනගන්න ඕනේ කොවගේ පැජන්ට් එකක්ද කියන එක මේක මොඩල් පැජන්ට් එකක්ද බියුටි පැජන්ට් එකක්ද බියුටි කියන අනිවාර්යයෙන්ම IQ ඒ ඔක්කොම ඒ ටැලන්ට් ඔක්කොම ටෙස්ට් කරන හැබැයි මොඩල් පැජන්ට් එකකදී ඒගොල්ලෝ ගොඩක් වෙලාට බලන්නේ කැට් වෝක් එක රෑම් රන්වේ එකේ කොහොමද ඇවිදින්නේ බොඩි වයිස් කොහොමද එතකොට යා කොච්චර ෆොටෝජෙනික්ද ඒ වගේ එතකොට දැන් අපි දැන් කැලුම්ගේ එක පැජන්ට් එක බියුටි පැජන්ට් එකක් මේ මේල් මේ තිබ්බේ ඒගොල්ලන් මේන්ලි බැලුවේ පර්සනැලිටි එක ඒ කියන්නේ කැලුම් ඇතරම භාෂා හතරක් කතා කරන ළමෙක් මම දන්නේ මේ ඉතිසල අපි එහෙම රෙප්‍රසන්ටේෂන් එකක් තිබ්බද කියලා ලංකාවෙන් භාෂා එතකොට ඒක ලොකු අවධානයක් දිනාගත්තා මොකද ඉන්ඩියන් ජජස්ලා හිටියා එතකොට අරබික් ටිකක් දන්න එතකොට මෙයා ඒ භාෂා වලින් එහෙම කතා කරලා දින්න කන්ටෙස්ටන්ට්ස් ලඟින් වුණත් එතන ලොකු මේ තිබ්බා එයාට මේ පිළිගැනීම එතකොට මම කියනවා ඉස්සරහට පැජන්ස් වලට ඉදිරිපත් වෙන්න ඉන්න ළමයි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි දැනගෙන යන්න මොකද ඉංග්‍රීසි වලින් මොකද ලෝකෙම මේන් ගොඩක් අය කියන ඉංග්‍රීසි අවශ්‍ය නැහැ අපි ලංකාවේ අපේ සිංහල අපි ඒකට අපි ගරු අපි අනිවාර්යයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ගරු කරනවා අපේ භාෂාවට ඒක කිසිම මේකක් නැහැ හැබැයි අපිට ඉංග්‍රීසි තිබ්බොත් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් ඕන එක්කෙනෙක් කමියුනිකේට් කරගන්න පුළුවන් මොකද එතකොට දෙන අයිටනරි එක දවසට දෙන ටයිම් ටේබල් එක උනත් දෙන්නේ ඉංග්‍රීසියෙන් මොකද සිංහලෙන් හරි හින්දියෙන් හරි එහෙම ඒගොල්ලෝ ටයිප් කරන්නේ නැහැ එතකොට ඒකක් හරි කියව ගන්න දැනුමක් තියෙන්න ඕනේ එතකොට ඒ වගේම ලංකාව තමයි දැන් අපි බලන්නේ රෙප්‍රසන්ට් කරාම ඒ රටේ මිනිසුන් ඔක්කොම මයින්නේ අපි එන කන්ටෙස්ටන්ට්ගේ එතකොට බිහේවිය කියන එක අනිවාර්යයෙන්ම 100% තියෙන්න ඕනේ and punctuality කොච්චරක් මේගොල්ලෝ වෙලාවරම් වැඩ කරනවද මේ පැජන්ට් එකට කොච්චර කැපවීමක් කරනවද ඉතින් අපි ඒව තමයි බැලුවේ එතකොට කැලුම් මට දැනගන්න ලැබුණා අපිට දැනගන්න ලැබුණා මොකද අපිට report වෙනවා මේගොල්ලෝ කරන හැමෙම daily report එකක් අපිට එනවා මේ contestants වැරදි කරත් හොඳ කරත් දෙකම එනවා අපිට එතකොට අපිට දන්නවද කැලුම් උදේ 3ට නැකිලා gym යනවා මොකද අපිට සමහරට call time එක තියෙන්නේ 7 වෙද්දී ඉන්න ඕනේ breakfast වලට ඉතින් වෙලා නැති හින්දා මේ කැලුම් වේලස්සනින්ම ගිහිල්ලා තමයි gym එකට ගිහිල්ලා ඔක්කොම prepare වෙලා උදේට එන්නේ මොකද උදේ breakfast එකට ආවට පස්සේ ඒ time table එක මුළු දවසම තියෙනවා එතකොට එතනදී අපි බලනවා කොච්චරක් මේ සස්ටේන් වෙන්නේ කියලා මුළු දවසම වැඩ කරලත් මේගොල්ලෝ ෆ්‍රෙෂ් ඉන්නවද මේගොල්ලන්ට මේ මූඩ් ස්විං එකක් නැද්ද එතකොට ගෲප් වර්ක් එකක් කොහොමද මේගොල්ලෝ අනිත් මොකද කැලුම්ගේ අනිත් එකක් අපි දැක්ක විශේෂ දෙයක් ඒගොල්ලෝ කිව්වේ ඇත්තට මේ කැලුම් හැම හිටපු කන්ටෙස්ටන්ට්ම උදව් කරා කියලා කිව්වා පොඩි දෙයකින් හරි හැමතිස්සෙම සමහරලාට ප්‍රශ්න වලට උත්තර දෙන්නේ වලට බව මොකද කැලුම්ගේ අයික එක හයිර ඔයා මෙහෙම මෙහෙම හොඳට කතා ගොඩක් අයට ඕක කරන්නේ නැකම් අපි කම්පිටිෂන් වල ඉඳලා තියෙන මොකද අපි එකිනෙක හා තරඟ කරන එකක් මොකද ෆැෂන් ෂෝ එකක් වගේ නෙවෙයි එතකොට උදව් කරන අඩු ඉතින් ඒ වලින් එහෙම ගොඩක් කාලවට මේ කැලුම් ස්කෝ කරලා තිබ්බා ඉතින් පැජන්ස් වලදී ඕවා තමයි අපි බලන්නේ ඊට පස්සේ ඒ ඒ ඒ ඒක බ්‍රෑන්ඩ් එකක් නේ එතකොට එයා ඇම්බැසඩර් කෙනෙක් වෙන්නේ එතකොට දැන් අපි කැලුම්ව දැක්කම අපි කියන්නේ මෑන් ඔෆ් ද ග්ලෝබ් කියන ඉන්ටර්නැෂනල් පැජන්ට් එක මෙයා රෙප්‍රසන්ට් කරන්නේ එතකොට එයාව ඉන්ටර්නැෂනලි අරන් ගිහලා එයාට කොච්චර ඉන්ටර්නැෂනල් වැලියු එකක් ගන්න පුළුවන්ද කියන එක තමයි අපි වින කෙනෙක්ගෙන් බලන්නේ මොකද එයාට ඒ පැජන්ට් එක ප්‍රොමෝට් කරන්න ඇබිලිටි එකක් තියෙන්න ඕනේ ඊළඟ එන අවුරුද්දට ඉතින් ඕව තමයි පැජන්ට් එකක් අපි වැලුවේ අනිවාර්යයෙන්ම এড્યુකේෂන් කොහොමද ඒගොල්ලෝ 1 on 1 කැලුම් එක කම්පීට් කරා මිස්ටර් ඉන්දියා ඇතරම ડોක්ටර් කෙනෙක් and මේ බොඩි වයිස් උත් එයා හොඳට මේ බිල්ඩ් එක තිබ්බ එක්කෙනෙක් හැබැයි එයා ඇතරම ගොඩක් යා මේ සෙකන්ඩ් රන් අප් උනේ යාට ඔන් පොයින්ට් ආන්සර් කරගන්න බැරි වුණා අපි මොකද ලාස්ට් ක්වෙස්චන්ස් අපි මේ ඒ වෙලේම අර අපේ ලංකාවේ වගේ වේලස්සනින් කියලා දෙනේවා නෙවෙයි ඉතින් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට ඔන් පොයින්ට් ඒ වෙලේම කවුරුත් දන්නේ නැහැ මොනවද අපි ඔවත් දන්නේ නැහැ අපි මොකද්ද අහන්න යන්නේ කියලා ඒ වෙලාවෙදී තමයි අපිට එන්නේ එතකොට මේ ඒවලදී හැම කැලුම් හොඳට ස්කෝ කරේ ඇත්තටම මේ ආන්සරින් ක්වෙස්චන්ස් හිතුවද ජයග්‍රහණේ ලැබෙයි කියලා
මට ඕවර් කොන්ෆිඩන්ස් එකක් තිබුණා හැබැයි මට ඕන වුණා දිනන්නේ මම දැනගත්තේ නැහැ මම දිනයි කියලා හැබැයි මගේ හිතේ තිබුණා මට ඕනේ කියලා දිනන්නේ මට හැබැයි ෂෝ එකක් තිබුණා මම ෆස්ට් ඇටේ දිනයි කියලා කුවෙට් වල ඉපදිලා අවුරුදු 25ක් එහෙමයි හිටියේ ඉතින් කොවිඩ් ආවට පස්සේ තමයි මේ මම තීරණයක් ගත්තේ ලංකාවට එන්න ලංකාවට එන්න තීරණයක් ගත්තේ කලාවටම බහින්න පැජන්ස් කියන්නේ ඒ වෙනකොට මම මෙච්චරවත් ඇඟ නැහැ මේ කියන්නේ කොවිඩ් හින්දාම මේ මට දැන් කිලෝ 40ක් 46ක් වෙනකොට ඒ ඉස්සෙල්ලා මේ එනකොට ලංකාවට එනකොට ඉතින් ඒ දවසේ ඉඳන්ම තමයි මේ වෙනකම් පුහුණු වෙන්න පටන් ගත්තේ අවුරුදු එකමාරක් පුහුණු වුණා ෆැමිලි එකත් එහෙ ඒකෙන් තමයි මෙහෙ එනකොට ලංකාවට එනකොට කවුරුත්ම නැහැ අපේ ගෙදරක් තියෙනවා ලංකාවේ හැබැයි මම එනකම් වහලා දාලා තිබුණා ඉතින් මම ඇත්තටම උයන්නවත් මේ ගියස් කරන්නවත් දන්නේ නැති ළමයි පිටරට ළමයි දන්නවනේ කොහොමද කියලා ඉතින් බොරු කියන්න ඕනේ එහෙම තමයි ආවේ හැබැයි කොහොමරි කරලා ඒ දේවත් ඉගෙනගෙන මේ ගමන එහෙම තමයි ගියේ ඉතින් මේ ඔව් දැන් දෙතුන් වතාවක්ම කියවුණා පුහුණු වීම සම්බන්ධයෙන් දැන් ක්‍රිකට් කෙනෙක් නම් අපිට පේනවා ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බැට් බෝල් එක සෙල්ලම් කරා ඔහොම කතන්දරයක් ගන්න ෆුට්බෝල් ගහනවා නම් එහෙම අපිට පේනවනේ දැන් මේ වගේ තරංගයකට ඉදිරිපත් වීමේදී පුහුණු වෙනවා කියලා විශේෂයෙන්ම මොකද්ද කරේ මම පුහුණු වෙන්නේ ඉස්සෙල්ලා මගේ මයින්ඩ් සෙට් එක හදාගත්තා මොකද මට දැන් අපි පුහුණු වෙන්නේ ඉස්සෙල්ලා ඕන දෙයකට අපි මොනවටද යන්නේ කියලා හොඳට දැනගන්න ඕනේ මෙතන හරි නැත්තම් ඇඟවත් හදාගන්න බෑ තමන් මොනවා කරත් වැඩක් නැහැ ඉතින් මම මරතන ඉස්සෙල්ලාම හදාගත් මගේ මයින්ඩ් සෙට් එක ඒක මම ફોකස් කරගත්තා හරි ඒ පාරේ යන්න ඒ ફોකස් කරා දෙකම මේ මගේ මේ කියන්නේ මම කතා බහ කරන විදිහ ඒක නිකම් වෙනවා ඒ කියන්නේ අපි මේ එහෙ ඉස්කෝලේ ඉගෙන ගත්තා ඉතින් පුහුණුවක් වශයෙන් මම ඉස්සරම් පටන් ගත්තේ ජිම් එකට යන්න අනිවාර්යෙන් තමන් එක්සර්සයිස් කරන්න ඕනේ තමන්ට ස්විමර් කෙනෙක්ගේ බඩි එකක් හරි තියෙන්න ඕනේ ෆිට් පර්සන්ට් එකක් වුණා ලොකු වෙල තිබෙන්න ඇති වුණා ඉතින් මගේ meals ඒ කියන්නේ කෑම ගැන කතා කරොත් කෑම ගැන කතා කරොත් ඒක වෙනම දුකක් මොකද මේ මම විශ්වාස කරන්නේ නැති වෙයි ලුණුවත් මම පාවිච්චි කරේ නැහැ කෑමට අවුරුදු එකමාරක් ඉතින් අර ලුණු නැහැ කියන්නේ කෑමේ කිසිම ලහන්න නැහැ ඉතින් අඩුගානේ sugar නම් අවුරුද්දක් නවත්තලා ආපු ගාම නැවතින sugar ඒ කියන්නේ සීනි කියන දේ ඇත්තටම අරක්කු වලට වඩා භයානක මම හිතන විදියට මේ ඇල්කොහොල් වලට වඩා සීනි භයානක සීනි බිස්කට්ලක්කුත් මං කන එක නැවතුවා මොකද මේ අපේ jaw line හරියට ඇත්තම සීනි අවශ්‍යයි හැබැයි නැති වුණා ප්‍රශ්නයක් නෑ ඉතින් meals එච්චර strict විදියට මං ගියා يعني ඒකක් කරගන්න මගේ මනස හදාගන්න උනා මං හිතන්නේ මොන හරි තියෙනවා මං හිතන්නේ අපිට මේ ඉන්ටර්නැෂනල් එකේදී ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා 30 to 40 seconds වල අපේ නැෂනලිටි එක මේ අපේ ජාතිකත්වය පෙන්වන ඩාන්ස් එකක්. එතකොට ඒකට කැලුම් ඉසුරු රුෂාන් කියන කොරියෝග්‍රාෆර් එක්ක නැෂනල් ඩාන්ස් එක අපි මේ කැන්ඩියන් එකක්. ඒ පොඩි කාලයක් ඇතුළත එයත් කෝවා පුදුමයි කැන්ඩියන් කන්නේ ඇත්තටම හරි අමාරු සාම්ප්‍රදායික ඩාන්ස් එකක්. ඉතින් මේ ඒක ප්‍රැක්ටිස් වුණා. ඒ වගේම මෙලින් රණසිංහ डिजाइन आपे नेशनल कॉस्ट्यूम एक हादला दूंगा मगर गुडा क्लाट आप दाखिने पेजेंट्स वाले लुको नेशनल कॉस्ट्यूम मेगल एगलो क्यूवे ने है वेयरेबल नेशनल कॉस्ट्यूम एक आप आर्य सिंह एवगे नेशनल कॉस्ट्यूम समय एगलो बलापुर लुको देवाल ने वे किया දොරේ මලින් රණසිංහ එක කරලා දුන්නා ඊට පස්සේ රන්වේ එකේ මොකද අපි ස්විම් සූට් එකක් අඳන් ඇවිදින විදිය වෙනස් එතකොට සූට් එකක් අඳින් ඇවිදින විදිය වෙනස් එතකොට නැෂනල් කොස්ටියුම් එක ඇඳලා ඇවිදින විදිය ඒ හැම එකක්ම එතකොට මේ ට්‍රේන් වුණා මේ කැලුම් I think අර හැබැයි හොඳයි කැලුම් ඇත්තටම very obedient මම කියන්නේ අපේ කැරලන් ජූරි වගේමයි මගේ අනිත් ස්ටුඩන්ට් මේ ඒ කියන්නේ කිව්වොත් දෙයක් කරනවා මම හිතන්නේ මේ ටීසල මම හිතන්නේ මේගොල්ලෝ ට්‍රේන් මම ඒකයි ආස මගේ ගාවට ට්‍රේන් වෙච්ච නැති ළමයි එනවනම් මොකද හදන්න ලේසි මේ ට්‍රේන් වෙච්ච ළමෙක් එනකොට ඒ ළමයා අයිමත් මේ බ්‍රේක් කළා තමයි අයිමත් මෝල්ඩ් එකට දාන්න ඕනේ හදන්න ඉතින් මේ අර ෆ්‍රෙෂ් මාවම අපිට අවශ්‍ය විදියට මේ හදන්න ලේසි ඉතින් ওই ටික තමයි ට්‍රේන් උනේ මේ කාලෙදි කැලුම් හරිම පොඩි කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් කතා බහ කරනකොට ලංකාවේ නම් ඕව කරන්න පුළුවන්ද ලංකාවට ඔය වගේ ජයග්‍රහණ හම්බ වෙයිද කියාට ඕකනේ ප්‍රධාන ප්‍රශ්න ඔය වගේ වැඩසටහනක යද්දී ඔව් යනවා කියනකොටම කියන ඉවරයි අනිවාර්යෙන්ම එහෙම
එහෙම ඇති වෙච්ච තත්ත්වයන් මොනවාද මං අහන්නේ දුෂ්කරතා දුෂ්කරතා මානසික සහ භෞතික වශයෙන් ඇති වෙච්ච දුෂ්කරතා මොනවාද ඒ වෙලාවේදී තිබ මුළු ලංකාවේ මිනිස්සු පුදුම මානසික ආතතිකෙන් හිටියේ ඒ කාලෙදී ඒනට මං කියලුමුට කෝ නැහැ කියලු මේ වෙලාවේ තමයි අපි කරන්න ඕනේ මොකද අපි ගියාම ශ්‍රී ලංකා අපි අපේ චූලහරි කැලුම් විදිය නෙමෙයි අපි යන්නේ මෙයා යන්නේ මිස්ටර් ශ්‍රී ලංකා විදියට එතකොට මම ජජ් කෙනෙක් විදියට ඉඳගත්තත් මම මේ ශ්‍රී ලංකන් ජජ් කියලා එතකොට මං හිතුවා අපි ලෝකෙට කියන්න ඕනේ අපේ ලංකාව बैक टू नॉर्मल अभी अमक पटांग अपे किसी मेकअक ने अभी इनवैट थिंग अपे लंका गुडक्लावट मिता लमाई डिस्करेज गुडक्लावट हितने अरे कौर हरी दनगेन हरी फेवरेशन तमें दिनम गुडक्लावटे मैं हेमदे अमे अपे लंका पुद्धुम टैलेंट तीन लमाइन रटाक मेक हे भाई ये लमाइंट अतदे मुकद अने वारे एक्को साली हरी लिंगिक अल्ला सारी अने वारे मिलना गुडक नेशनल डिरेक्टर्स अभी कथा करा मोने मंकी मनस कैन ब्रेक इट मेक इट मुनोहारी जीवित बलपान लमाइंगे ඉතින් මේ පැජන්ට් කියලා ගොඩාක් වෙලාට බොරු බොරු දේවල් ළමයින්ට කියනවා සල්ලි හොයා ගන්න බැරි වුණා මේ පැජන්ට් වලට යන්න ළමයිව අනවශ්‍ය දේවල් වලට යොමු කරන ගොඩක් නැෂනල් ඩිරෙක්ටර්ස්ලා ඉතින් අර පැජන්ට් කියන තැන පොඩ්ඩක් ඔය හේතු මත කියලා තියෙන ගානේ මේව කරලා හරියන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම පැජන්ට් වලින් දිනලා හොඳ තැන් වල ඉන්න ළමයි ඉන්නවා. ඒ හරි විදියට ටැලන්ට් එකක් තියෙනවා නම් මං කියන්නේ ඒකයි. ඒ කියන්නේ ටැලන්ට් එකක් තියෙනවා නම් පැජන්ට් එකක් සල්ලි දීලා ලංකාවෙන් යන්න පුළුවන් ඉන්ටර්නැෂනලි. හැබැයි ඉන්ටර්නැෂනල් වින් එකක් එන්නේ අපි මේ ළඟදී ඒව හරියට දැකලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි තියලා යනවා රටින් ලංකාවෙන් අඬ බෙරගාගෙන මම යනවා මේ පැජන්ට් එකට කියලා. හැබැයි කිසිම දෙයක් මිනි ටයිටල් එකක්වත් නැතුව ලංකාවට එනවා. මොකද ඉන්ටර්නැෂනලි ඒගොල්ලෝ බලන්නේ ටැලන්ට් එක මිසක් තමුන්ගේ කොපොතේ කීයක් තියනවද කියන එක නෙවෙයි. ඉතින් මං කියනවා ළමයින්ට ටැලන්ට් එක බ්‍රෂ් අප් කරගන්න හොඳ ටීචර්ස්ලා ඉන්නවා ලංකාවේ ඒගොල්ලෝ ගාවට ගිහිලා ඉගෙන ගන්න මේ අනිවාර්යයෙන්ම ලංකාවට ඉදිරියට කීර්ති ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා ළමයින්ගේ. දැන් එතකොට මේ දේශීය වශයෙන් අපේ කොල්ලු කෙල්ලන්ට මේක හරි කැමති අපේ කොල්ලු කෙල්ලෝ මේ වගේ වැඩවලට ඉදිරිපත් වෙන්න. දේශීය වශයෙන් අවස්ථාවන් තියනවද? අපිට යන්න තැන් තියනවද පුරුදු වෙන්න බය නැතුව කලින් කිව්වා වගේ බය නැතුව ගිහිල්ලා දැන් දන්නවනේ මේක මොඩලින් හෝ ෆැෂන් කිව්වක මං හරි අනිවාර්යෙන්ම ඍණාත්මක අදහසක් තමයි සමාජයේ තියෙන්නේ මං හිතන්නේ එහෙම නෙවෙයි කියලා කොච්චර ඔප්පු කරන්න හැදුවත් ඒක වැරදි මතයක් සමාජයට යන්න තියෙන ප්‍රවණතාවය ගිහිල්ලා තියෙනවා අපිට ඒක ඇත්තටම අපිට අපේ මිනිසුන්ට බනින්න බෑ ඒ මත හදලා තියෙනවා අපේ ඉන්ඩස්ට්‍රි එකේ බොරුවට මොඩල් කියලා ඒ නම විකුණගෙන කිසිම ටැලන්ට් එකක් නැති ළමයි ඔය කවුරු හරි ෆොටෝග්‍රාෆර් කෙනෙක් වල්ලලා ෂූට් එකක් කරලා සෝෂල් මීඩියා දාලා මම මොඩලින් කරනවා එක්කෝ කවුරු හරි ඔය හොර නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් අල්ලගෙන ක්‍රවුන් එකක් දාලා ෆොටෝ එකක් ගහලා මම මිස් දිස් මිස් දැට් ගහලා දාලා ඇත්තටම එහෙම වේවල් වෙනවා ඉතින් මම කියන්නේ අම්මේ තාත්තේ ළමයාගේ ආරක්ෂාව ගැන බලන්න දැන් මගේ එකට අවුරුදු 3 අවුරුදු 6 ඉඳන් ළමයි එනවා හැබැයි දැන් මගේ ග්‍රැජුවේෂන් එකක් තියෙදි මං අඩු ගානේ ඇල්කොහොල් ස්පොන්සර් කෙනෙක්වත් ගන්නේ නැහැ මගේ ග්‍රැජුවේෂන් එකට මොකද එතන ළමයි ඉන්න හින්දා එතකොට මම ෆැෂන් ෂෝ එකකට මම මොඩල්ස්ලා දෙනවා නම් ඒක ඒ ඉවෙන්ට් එකේ ඇල්කොහොල් ඒගොල්ලෝ කොක්ටේල් එකක් හරි දෙනවා නම් ඒකත් අවුරුදු 18 ළමයෙක්ව මම පල්ලෙහා ළමයෙක්ව මම යූස් කරන්නේ නැහැ එතකොට මගේ ක්ලාස් එකට මං හැමතිස්සෙම එන්කරේජ් කරනවා අම්මලා තාත්තලාට ඕන වෙලාවක ඇවිල්ලා ඉඳගෙන බලන් මේ ළමයි මොනවද කරන්නේ කියලා මොකද මේ හරියට ඇත්තටම මොඩලින් මොඩලින් කියලා ගොඩක් වෙලාවට ස්ක්‍රීන් ටෙස්ට් එන්න කියනවා කාවත් එක්කන් එන්නපා තනියෙන් එන්න කියනවා ඉතින් ඔයගේ දේවල් කිව්ව ගමන් දුවේ පුතේ අඩු ගානේ දෙන්නෙක්වත් හරි අරගෙන යන්න ස්ක්‍රීන් ටෙස්ට් එකට මොකද මම හිතන්නේ ටැලන්ට් එකක් බලද්දී අම්මද තාත්තා දෙන්නේ නෙවෙයි ළමයාගේ ටැලන්ට් එක බලන්නේ ඉතින් මේ වෙලාවේදී ඔය ගොඩක් මොකද ඒ සමහරලට ඒ ෂොක් එක ළමයාට ජීවිත කාලෙටම පවතින්න පුළුවන් ඉතින් මං හිතන්නේ අපි ගොඩාක් දේවල් අත්පත් කරගෙන වැඩක් නැහැ අපිට මානසික නිදහසක් නැත්තම් ඒ ළමයා මොන හරි එකෙන් මානසික පීඩනයක් තියෙනවා නම් මැරෙනකම්ම ඉතින් කියන්න ඕනේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් හැමෝම මොඩලින් ක්ලාසස් ඇරලා තියෙනවා හැබැයි යන්න ඉස්සල්ලා ක්ලාස් එකට යන්න ඉස්සල්ලා බලන්නේ ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා මේ කියයි ලොකු වහන ගන්න පුළුවන් ලොකු ගෙවල් ගන්න පුළුවන් කියලා ඒ අනව එච්චර ගෙවන්නේ අපේ ලංකාවේ මං හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය හැමෝම දන්නවා අනිවාර්යයෙන්ම අනියන් විදියට හම්බ කරොත් විතරයි ඒ වගේ ලොකු කාර් ගෙවල් එහෙම ගන්න පුළුවන් මොකද මං අවුරුදු 24ක් මේ ඉන්ඩස්ට්‍රි එකේ
ඉතින් මේ ඉස්සර කරපු ප්‍රේම ඉස්සර නම් අපිට ඇත්තටම දවසට ෂෝ 4ක් 5ක් තියෙනවා අද මාසෙකටවත් එච්චර ෂෝස් එන්නේ නැහැ ෂූට්ස් එන්නේ නැහැ මේ ඉතින් මං කියන්නේ ඒ වගේ උගන්නන ගුරුවරු උගන්නන එක හොඳයි හැබැයි හරියට ඉගෙනගෙන තමුන් ඉගෙනගෙන ළමයින්ට උගන්නන මං හිතන්නේ ඔබත් ගුරුවරයෙක් නේද අපි ළමයින්ට උගන්නනවා කියන්නේ මේ අපි හරියට දන්නේ නැතුව අපි වැරදි දයක් ඉගෙනුවොත් ඒක ලොකු පාවක් ඉතින් ඉතින් එහෙම ක්ලාස් දාලා තියෙනක හොඳයි මං ආසයි මොකද එහෙම තමයි ඉන්ඩස්ට්‍රි එකක් ඩෙවලොප් වෙන්නේ ඒ උගන්නන තැන් වැඩි වෙන්න ඕනේ හැබැයි ඒ වැඩි වෙන තැන් හරියට නැති දේවල් මෝඩ හරිම ටැලන්ට් එකක් නැතුව උගන්නනවා නම් එතකොට අර එන ළමයා වුණත් තවත් මෝඩ වෙනවා මිසක් ටැලන්ට් එකක් නැතුව ඉදිරියට යන්නේ නැහැ ඉතින් හරි දේ දැනගෙන හරි විදිහට උගන්නන්න මිනිසුන්ට බොරු කරන්න නැතුව ඊට ලංකාවේ මොනවාද ඔයාට ඔයාගේ දකින්න තියෙන ටැලන්ට් එක බලන්න පුළුවන් අවස්ථාවන් මොනවද තියෙන ඉදිරියට ටැලන්ට් වශයෙන් මම ඇත්තටම මේ හරි ආසයි මේ හොඳ ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක් වෙනවට ඒක ගැන ඇත්තටම මම ඉගෙන ගන්න කැමති ඉස්සරෝ මොකද මේ අපි ඇක්ටින් ගන්නව ඇති අපේ ටැලන්ට් ටිකත් එක්ක අපි ඇක්ටින් ගන්න මම හිතනවා අපිට ගොඩාක් තව ඉගෙන ගන්න තියෙනවා ඇක්ටින් ගැන ඉතින් ඒක ඉගෙන ගන්න මින් මේ මම බලනවා මේ ඔඩිෂන්ස් දෙන්න ඉතින් කවදා හරි මන් මට හොඳම ඇක්ට කෙනෙක් වෙන්න ඕනේ හැබැයි මට මට මගේ talent අනුව මට මගේ ෆොටෝ ලැබෙනවා මට ඒක ඇති මම සතුටුයි මේ තව දෙයක් මම ඔක්කොමට වඩා මම මියුසිෂියන් කෙනෙක් මියුසික් තමයි මියුසික් ඉන්න තමයි මම කලාවට ආවේ පොඩි කාලේ ඉඳන් ඒක ඉන්න තමයි මම හොඳටම කරන්නේ හරියට කිව්වොත් හොඳටම කරන්නේ මියුසික් තමයි හොඳටම කරනවා කිව්වම දැන් හැබැයි ආ තමයි හොඳටම කරේ කැලු දැන් චූල් ඔබ ගැන ගොඩක් දේවල් කිව්වා පුහුණු කාර්යයක් විදියට හෝ සහෝදරියක් විදියට හෝ කුමන ආකාරකින් හෝ කොහොමද පෙන්වපු මග පෙන්වීම සහ ඒ දුෂ්කර කාලය ගත කරේ කොහොමද පුහුණු වීම කාලය ඇතුළත ගත කරපු දුෂ්කරතාවය කොහොමද ඉස්සරෝම ප්‍රථම වශයෙන් මම කියන්න ඕනේ මේ චූල මාව විශ්වාස කරපු හින්දා තමයි මම මෙහෙ ඉන්නේ මොකද අපිට කියන්නේ මම මේ චූලට කියලා තියෙනවා අපිට අපේ මහන්සියෙන් තලන්ත වශයෙන් හැමදේම පර්ෆෙක්ට් වෙන්න පුළුවන් පර්ෆෙක්ට් නෙමෙයි හැබැයි අපි තලන්ත වෙන්න පුළුවන් හැබැයි අපිට කෙනෙක් නැත්නම් අපිට අත දීලා අපිව සෙලෙක්ට් කරන්න ඔයාට පුළුවන් කියන්නේ වැඩක් නැහැ මොකද මං හිතන්නේ මේක වන් මෑන් ෂෝ එකක් කියලා මේක ටීම් වර්ක් එකක් දැන් ටීම් වර්ක් එක කියන්නේ මේ තමයි මගේ මෙන්ටර් ටීචර් දැන් මෙහෙම කියන්නේ මට උයා ගන්නවත් වෙලාවක් නැහැ. චූලා එයාත් ස්ට්‍රෙස්ඩ්. මොකද එයාටත් අනිවාර්යෙන් ඕනේ. ඒ පුෂ් එකේ ඉඳ තමයි මම ඇත්තටම ආවේ. ඒ වෙලාවට ඒ මේ මොනවද ප්‍රැක්ටිසස් වලට ප්‍රැක්ටිසස් ඕල්මෝස්ට් එවරිඩේ තිබුණා. ඉතින් ඒ පුෂ් එකට බැනුම් උත්සාහ ඇහුවා. ප්‍රේම බැනුම් ඇහුවා. මේ ඉතින් එහෙම තමයි නේ ගුරුවරු. ඔව් ගුරුවරු. ගුරුවරු එහෙම. එහෙම තමයි ඉතින් වත් ගුරුවරු බැල්ලා දිනවනේ. බයින එකමයි කරන්නේ. නෑ මං හිතන්නේ ඒක මේ ඕනි වුණා මොකද මේ පන්චුවැලිටි අපි දන්නවා මොකද අපි ජජ් පැන් වල මං ඉඳගෙන තියෙන හින්දා අපි දකිනවා මොනවද අපි බලන්නේ කියලා. එතකොට අපි ටැලන්ට් එකක් දැක්කම අපි අපරාධනේ නිකන් මං හැමදාම කියන්නේ මගේ ළමයින්ට නිකන් පැජන්ට් එකකට ගිහිලා හිස්තැනක් පුරවලා එන්න එපා. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වින් එකක් ගන්න පුළුවන් හින්දා තමයි මං දැක්කේ. මං කිව්වා ඕගොල්ලෝ මේවා වර්ක් කරොත් ඔයා අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඉතින් අර ගුරුවරයෙක් විදියට මං ඒක පුෂ් කරේ නැත්තම් වැඩක් නැහැ කියලා ඉතින් හිතනවා. එතකොට ඔව් බැනුම් අහම හොඳට. අනිවාර්යයෙන් තිබ්බා. කැලුම්මත් සහභාගී කරගෙන අපිට ලංකාවේ මේ වගේ ලොකු වැඩක් බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද ඉදිරියේදී? ඔව් අනිවාර්යයෙන්ම දැන් දෙසැම්බර් වල සැන්ති ගුරේන යා තමයි මේන් ඩිරෙක්ටර් මෑන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් එකේ. ඉතින් එයා එනවා ලංකාවට අපිත් එක්ක කොන්ට්‍රැක්ට් සයින් කරන්න ලබන අවුරුද්දේ. මොකද මම මේක වන් ඔන් වන් කරේ. ඉතින් ලබන අවුරුද්දේ ලංකාවේ ඉන්න හැමෝටම මේක ඕපන් කරනවා ඔඩිෂන් තියලා අපි ටොප් 20 හරි ටොප් 15 හරි ළමයි තෝරලා ඒකෙන් විනර් කෙනෙක්ව මේ තෝරලා ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට අරින්න. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්න යන්නේ. නෙට්බෝල් ටීම් එක එනවත් අපි දැක්කා. ක්‍රිකට් ටීම් එක එනවත් දැක්කා.
මෙච්චර ජයග්‍රහණයක් කරගත්ත කැලුම් එනවා අපි දැක්කේ නැහැ මාධ්‍ය හරහා. එක මාධ්‍යයක් විතරක් මම හිතන්නේ කවර් කරන්නේ. එක මාධ්‍යයක් කවර් කරා මේ මම හිතන්නේ සිරස මාධ්‍ය මේව කරා. මම හිතන්නේ අපි වින්දනට thank you කියන්න ඕනේ. ඒගොල්ලෝ කවර් කරා. මම හිතන්නේ ගොඩක් කරාට අපි depth එක දකින්නේ. මම හිතන්නේ ක්‍රිකට් මේක ඒෂියන් කප් එක වගේම මම හිතන්නේ අපි යන්නේ ambassadorsලා විදියට. එතකොට ලංකාව pageant industry එක කියන්නේ tourism ගේන්න පුළුවන් ලොකු industry එකක්. එතකොට අපි දැන් ගත්තොත් එම ඓශ්වර්ය රාය ඉඳන් සුෂ්මිතා සෙන් ඉඳන් ඒගොල්ලන්ගේ රටට ලොකු කීර්තියක් අරන් ආවා. හැබැයි ඒ වගේ මේ කීර්තියට ඒගොල්ලෝ වටිනාකමක් දුන්නා. අපි ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ අර මේක ඒගොල්ලෝ හිතන්නේ හරි ලේසි කියලා මේ pageant මොකද අර මං කිව්වා වගේ අපේ ඉන්න කට්ටියත් මේක හරි හිතන්නේ උඩට පල්ලෙහාට ඇවිදින එක තමයි pageant එකක් කියන්නේ. පේන දේ කියලා. මෙච්චර කැපවීමක් කරන්න ඕනේ අන්තික මෙච්චර රටවල් ගොඩක් ඇවිල්ලා එතකොට අපි ගියාම වුණත් හැමතිස්සෙම ශ්‍රී ලංකාව ගැන අහුවා කොහොමද දැන් ශ්‍රී ලංකාවට එන්න පුළුවන්ද මොනවද ප්‍රශ්න ඉතින් අපි හැමතිස්සෙම නෑ දැන් ප්‍රශ්න නෑ කිසිම ප්‍රශ්න නෑ අපි අයිමත් බෑක් ටු නෝමල් අපි වැඩ කරනවා මොකද අපිට ඩොලර්ස් දෙනවනේ කියන්නේ එතකොට අපි අනිවාර්යයෙන්ම සංචාරකයෝ ගෙන්න ගන්න ඕනේ ලංකාවට එතකොට ගියාමත් කැලුම්ම හැමතිස්සෙම අහුවා මිස්ටර් ඉන්දියාද කියලා අපි දැන් නෑ නෑ මම මිස්ටර් ශ්‍රී ලංකා මොකද ඒගොල්ලන්ට ඇත්තරම හරිම පහත් මානසිකත්වයක් තිබ්බේ ලංකාව කියන එක ගැන කියන්න මොනේ හරිම දුකයි මාස 3ක් ඇතුළත ගොඩාක් අපේ ලාංකිකයන් මැලේෂියාවට ගිහිල්ලා පැනලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම හරි දුකයි. මං හිතන්නේ අයිමත් ඒගොල්ල ලංකාවට එලා ලංකාව හදයි කියලා. මොකද පිට රටවල් වල මහන්සිලා ඒ රටවල් හදනවට වඩා මේ ඉතින් එහෙම මේක තිබ්බා. ඉතින් කමක් නැති ලංකාව පිළිගත්තේ නැතුණාට මං හිතන්නේ ලෝකේ ගැලුම පිළිගත් එක අපිට ලොකු දෙයක්. චූල් මෙතනෙද්දි මේ ප්‍රශ්නේ අහන්න නැතුව මේ වැඩසටහන ඉවර කරන්න බෑ. මං හිතන්නේ දන්නවා අහන්න යන්නේ මොකක් ගැනද. අන්න නිකන් ඉවෙන් වගේ. ආ. පහුගිය දවස්වල අපි දැක්කන් ලංකාවේ මේ හා සමානම ඉවෙන්ට් එකක් තිබිලා සෑහෙන්න කතාබහට ලක් වුණා. යම් කිසි සිදුවීමක් වුණා. මොකක්ද ඇත්තටම එතනදී වුනේ? තාම අපි නඩු කියනවා ඒකට. ආ. මට ඒ ගැන කතා කරන්න බෑ. හැබැයි මං කියන්න තියෙන්නේ හැමදාම වගේ අපි යුක්තිය වෙනුවෙන් කතා කරපු එක්කෙනෙක් මම. ඉතින් ඒ ඉන්සිඩන්ට් එක හින්දම තමයි මට මේ පාර මට ජජ් කරන්න එන්න කියලා කිව්වේ ඉන්ටර්නැෂනල් වලින් මොකද දේ පස්සේ මුලදී දැක්ක දේට වඩා ඊට වඩා ලොකු දෙයක් පිටිපස්සේ තිබ්බා කියලා දැන් ඉන්ටර්නැෂනලි වුණත් මීඩියා වලින් දන්නවා. ඉතින් ඒ හරහා ඉතින් ඒගොල්ලන්ට හිතා ගන්නත් බෑ ගොඩක් වෙලාවට තමුන් ගැන විතරක් හිතන ඒ කියන්නේ ඒවකක් මට ගන්නවත් කැලලන්ට ගන්නවත් නෙවෙයි අපි මේව කරේ හිටපු මේ අනිත් කන්ටෙස්ටන්ට් සදා නම දෙනා වෙනුවෙන් තමයි අපි මේව කරේ. ඉතින් ඉතින් ඒක දැකලා මොකද මම එහි ගියාමත් ඒගොල්ලෝ සමහර අය දන්නවා මම කවුද කියන එක. They were like you're very brave to do that ගහලා ඉතින් මේ මම හිතන්නේ අර හැම එකේම අර හැම කළු වලාකම අර සිල්වර් ලයින් එකක් තියනවා වගේ ඒක මේ වුණා. ඉතින් just an incident මම හිතනවා මේ ඊට පස්සේ නැෂනල් ඩිරෙක්ටර්ස්ලා මම හිතන්නේ දැන් හරි cautious ඒගොල්ලෝ pageant කරද්දී හරි දේ කරන්න කියලා මම හිතන්නේ ගොඩක් කරලා ළමයි වුණත් ඒගොල්ලෝ දාන. අනිත් එක අපි දැන් එදා කියන්න ඕනේ ඒ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ දැන් අපේ පැජන්ට් වල ගොඩක් වෙලාවට වෙන්නේ ඔඩිටර්ස්ලා නැහැ. අපේ ළමයි ගොඩක් දන්නේ නැහැ පැජන්ට්ස් වල යන ළමයි ඉන්නවා නම් ඔඩිටර්ස්ලා අනිවාර්යෙන්ම අහන්න පැජන්ට් එකක. එතකොට ඒ ස්කෝ ෂීට් එක කෙලින්ම අපි ගාව ඉඳලා කෙලින්ම ඒක යන්නේ ස්ටේජ් එකට. ඒක දැන් අපේ ලංකාවේ උනේ ඒ ස්ටේජ් එකේ පිටිපස්සෙන් ගිහිල්ලා අර කාමර වලට ගිහිල්ලා තමයි ඇවිල්ලා මේ නිවේදකයා ගාවට එන්නේ ස්කෝ ෂීට් එක. නෝමලි එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ එහෙම දෙයක් වුණා. මේ මම හිතන්නේ දැන් මුළු ලංකාවම දන්නවා මොකද උනේ කියලා. ඉතින් මම හැමදාම කියනවා වගේ සත්‍ය කවදා හරි ජය ගන්නවා. කැලෝ. ඔබව බලාගෙන ඔබ දිහා බලාගෙන මේ ෆීල්ඩ් එකට එන්න කෙල්ල කොල්ලෝ ආසාවෙන් ඇති. මොනවාද කියන්න තියෙන්නේ? මේ ෆීල්ඩ් එක ලස්සන තරහ හරිද? මෙතන මට තන්නේ පටන් ගත්ත එක 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 කට්ටිය ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ළමයිගේ දෙමෝපියන්ටත් මම කියන්නේ කවදාවත් හිතන්න එපා මේ මගේ ළමයා මොකද මං කැමති තරුණ කොල්ලෝයි කෙල්ලොන් මේකට එනවට මේ ගොඩාක් තලන්ත ළමයි ඉන්නවා චූලා කිව්වා ගොඩාක් කට්ටිය ඉන්නවා. හැබැයි එන්නේ නැත්තේ මේක තමයි මනසේ තියෙන්නේ මේ ෆීල්ඩ් එක හරිය නැහැ. මේ ෆීල්ඩ් එක ජරා ෆීල්ඩ් එක මේ ෆීල්ඩ් එක හොඳ නැති ෆීල්ඩ් එක මේ ෆීල්ඩ් එක ලස්සන ෆීල්ඩ් එකක් එක එක මිනිස්සු විතරයි ඒක තරක් කරලා තියෙන්නේ ලස්සන ෆීල්ඩ් එක හරිද? හැබැයි තව දෙයක් Tamanට මේ ෆීල්ඩ් එකට එන්න ඕන නම් Tamanගේ මෙතන හොඳ පිරිසුදු කරගෙන එන්න. ඒ කියන්නේ මේ පිරිසුදු කරගන්න නෙමෙයි Taman හොඳ හිතින් වැඩ කරන්න. Taman හරි මාර්ගය යන්න. මොකද ගොඩාක් මිනිස්සු මේ ෆීල්ඩ් එකේ හිතනවා කපටි කම. නැත්තම් වංශාවෙන් කෙටි පාරවල් ෂෝට් කට්ස් හොයනවා හිට් වෙන්න. ඔව් හිට් වෙනවා ඒගොල්ලෝ. හරිද? හැබැයි Tamanට පැවැත්මක් නැහැ.
අන්න එක තමයි. Sorry. Thank you. ඒක වෙන්න දෙකට හිටක් වෙන්න පුළුවන්. අද හිට වෙයි. හැබැයි හිට අමතක වෙයි. ඒකෙින්ද මම හිතනවා හැමිස්සම ඔගොල්ලන්ට හරි මාර්ගය යන්න. දිග පාරයක් යන්න. කටක් අන්න වෙයි. හැබැයි පැවැත්ම මිනිස්සු වාගේ නම ආලින් කාලේ මතක් කරයි. ඉතින් තමන් විශ්වාස කරන දේ කැමති දේ කරන්න. ඒකට වෙලාවක් දෙන්න. නිකන් අපිට මේ ඔල්ුවේ නිකන් මවලා නිදිය ගන්නට ගියා මම ඇක්ට කෙනෙක් වෙනවා සිංගල් කෙනෙක් වෙනවා. ඒම ඕ ඒම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒකට පුහුණු වෙන්න ඕනේ. හරි ගුරුවරයෙක් ආවට යන්න. අන්න තව දෙයක් චූල කිව්වා වගේ. හරි ගුරුවරයෙක්. ඕන තරම් ගුරුවරු ඉන්නවනේ අද කාලේ. ඕන තරම් ගුරුවරු ඉන්නවා. නමට ගුරුවරුත් ඉන්නවා. ඉතින් හරි ගුරුවරෙක් හරි දේ තමන් කරන්න ඕන දේ ඒකට මහන්සි වෙන්න. ඉතින් ඔව් එච්චරයි. තව අරි අන්තිම ණයක් කියලා. හරි පාර යන්න. ඒ පාර ගන්න හරි අමාරුයි. හැබැයි මොනවා වුණත් ඒ පාර තමයි මම ගත්තේ. මම කට්ටක් කෑවා අවුරුදු එකමාරක්. ඒ පාර අරගෙන දැන්ටත් කියන්න බෑ. දැන්ටත් ලේසි පාරක් වෙන්නේ නැහැ මට. තව තව දිග පාරක් මට තියෙනවා. ඒක ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි. චූලා මං හිතන්නේ මේක ලෝකෙම පිළිගත් හොඳ වෘත්තියක් මොඩලින් කියන එක. මං හිතන්නේ ලෝකේ හයි පේඩ් හයිලි පේඩ් මේ ප්‍රොෆෙෂන් එකක්. ඒ වගේම ස්ටීව් ජොබ්ස් මං හිතන්නේ ගොඩක් අය ගෝ ඇපල් ෆෝන් තියෙන කට්ටිය දන්නද ස්ටීව් ජොබ්ස්ගේ දුව වුණත් ඇවිල්ලා අද වෙද්දි මොඩල් කෙනෙක්. ඇන්ඩ් මිලාන් රන්වේ මේ පැරිස් ෆැෂන් වීක් එහෙම කරන මොඩල් කෙනෙක්. ඉතින් ඒක තමුන් බලන විදිය තමයි. මං හැමදාම කියනවාගේ අම්මගේ හෑන්ඩ් බෑග් එකයි අල්ලපු ගෙදර අක්කගේ සංග්ලාස් දෙකයි දාලා ෆොටෝ ෂූට් එකක් කරපු පාලියට මොඩල්ස්ට වෙන්නේ නැහැ. ඒකට හොඳ පුහුණුවක් එක්ක හොඳ ඩිසයිනර්ස්ලත් එක්ක හොඳ කැම්පේන් කරලා තමුන්ගේ නම හදාගන්න ඒ වගේම උගත්කම අවශ්‍යමයි. ගොඩක් වෙලාවට හිතන ඇති මං හරි මං මේ මේක කරේ නැහැ මට මොඩල් කෙනෙක් වෙන්න පුළුවන් මං පොඩ්ඩක් සුදුයි ඒකින්ද කියලා ඒක එපා. මොකද අඩු ගානේ කොන්ට්‍රැක්ට් එකක් කියෝ ගන්නවත් තමුන්ට පොඩි හරි දැනුමක් තියෙන්න ඕනේ මේ ෆීල්ඩ් එකට එද්දි. නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ මිස්යූස් වෙන එක ඔය ළමයි හොඳ ගුරුවරයෙක් හොයාගන්න. මොකද ගුරුවරු ඉන්න හොඳ ටැලන්ට් අපේ ලංකාවේ ගුරුවරෙක් ගාවට යන්න අනිවාර්යයෙන්ම තමුන්ගේ දෙමාපියන් දැනුවත් කරන්න ඕවා මොනවද කරන්න කියලා ඒගොල්ලන්ගේ සහයෝගයත් එක්කම මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් තමයි හොඳ. මොකද මං හිතන්නේ කවදාවත් අම්මලා තාත්තලා තමුන්ට වැරදි දෙයක් කියන්නේ නැහැ. ඒ වගේම ටාගට් එකක් තියාගන්න. සමහරවිට මං හැමෝට හැමතිස්සෙම කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් ෆේල් වෙන්න බලන්න. ඒ කියන්නේ ශක්තියක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ෆොටෝ එකක් දාපු ගමන් කට්ටිය හරි කැත විදියට මේ කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඒ වුණාට ඒවලට සැලෙන්න එපා. මේ කියවන්න යන්නත් එපා ඒවා. ඒක ධෛර්ය කරගන්න කියලා මං කියන්නේ. මොකද ගොඩක් වෙලාවට තමුන්ගේ ප්‍රතිවාදියාම ෆේක් account හදාගෙන තමුන්ට මේවා කරන්න පුළුවන්. හැබැයි තමුන් ඒක පන්නරයක් කරගන්න ජීවිතේ. මම හිතන්නේ ඕනම ඉන්ඩස්ට්‍රි එකක ඒක එනවා. අපේ ඉන්ඩස්ට්‍රි එක කියලා විතරක් නැහැ. හැබැයි ගෝල් එකක් තියාගන්න මම මෙතනට එනවා කියන එක give up කරන්න එපා. මොකද අපි ගොඩක් වෙලාවට යන ඔඩිෂන් හැම එකේම තමුන්ට කැරක්ටර් එකක් හරි ෂූට් එක හරි මේ ඒ ප්‍රොඩක්ට් එකේ එම්බැසඩර්ෂිප් එක හරි හම්බ වෙන්නේ නැහැ. හැබැයි කවදා හරි මම මෙතනට එනවා කියන තැන තියාගෙන වැඩ කරන්න මේක ලොง ටර්ම් එකක්. හැමෝම කියනවා නෑ පොඩි කාලේ යෝක කරන්න පුළුවන් කියලා. ඔයා හරියට මේන්ටේන් වුණොත් අද නයෝමි කැම්බල් කියන නිරූපිකාව අවුරුදු 50ක් අදටත් වනද highly paid models ලෝකෙම ඉන්න. ඉතින් තමුන් මේන්ටේන් වෙන විදියයි තමුන් ඉස්සරහට ඒක අරන් යන විදියත් එක්ක තමයි very good industry. හැබැයි හරි තැනට හරි මාර්ගෙ එන්න කෙටි මාර්ග අර කැලුම්ක වගේ යොදා ගන්න එපා. මොකද මේ කෙටි මාර්ග කියලා දෙන කට්ටියම තමයි අන්තිමට ඕගලන්ගේ නම් කැත කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. බොහොම ස්තුතියි අද අපිත් එක්ක කතා බහට යෙදුනට කැලුම් සමර්තුංග ඒ වගේම චූල් පත්මේන්ද්‍ර. ඉතින් අපි තවත් මේ වගේ අලුත් ඉවෙන්ට් එකක් ගැන ඔබට වැඩි අහුවෙන්නේ නැති දේවල් ගැන කතා කරන්න නිවුස් අයි අපි සූදානම්. දිගටම රැඳී ඉන්න අපිත් එක්ක. ආයුබෝවන්. Thank you, News I. Sorry, I couldn't say thank you before. Thank you. Thank you, News I.